අද මම ඔයගලන්ට කිය දෙන්න යන්නේ කොහොමද අපි හදපු WordPress website එකක එහෙම නැත්නම් මම කෙලිම කිව්වොත් WordPress blog එකක් කියලා කියන්නකෝ. හිතන්නකෝ blog එකක් කියලා කියන්නේ අවා වාර පුළුවන් articles ලියන්න. හරිද? ඒ දාපු articles ටික කොහොමද HTML CSS සහ JS පාවිච්චි කරලා අපි normal HTML page එකකට set කරගන්න. නැත්නම් අපි API පාවිච්චි කරලා කොහොමද වැඩේ ඒ කියන්නේ වෙන තැනකට ගන්න කොහොමද කියලා තමයි මම මේ කියා දෙන්න හදන්නේ. ඉතින් මම queue එක තේරුම් නැත්නම් වැඩි දන්න යන්න එපා. හිතන්න මේ තියෙන WordPress website එක. හරිද? මේ තියෙන HTML page එක. ඔයාට WordPress website එකේ තියෙන දේවල් ටික HTML page එකට ගන්න ඕනේ. අන්න එතනදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදය තමයි මම මේ කියා දෙන්න යන්නේ. හරි. ඉතින් මුලින්ම මම ගිහිල්ලා මගේ හරි ස්ක්‍රීන් එකට යන්නම්කෝ. ඊට කලින් මතක තියාගන්න ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයාර් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. පල්ලෙහා බටන් එක තියෙනවා. හරි. දැන් මුලින්ම කරන්න ඕනේ මෙච්චරයි. මම ගිහිල්ලා මගේ එක්සෑම්ප් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම ඔල්රෙඩි එක්සෑම්ප් එක ඕපන් කරන් ඉන්නේ. මොකද කලින් මම වීඩියෝ එකක් කරපු හින්දා. හරි. ඉතින් මම මේකේ අපාචේ එක වගේම MySQL කියන මේ දෙකම ස්ටාර්ට් කරගෙන තියෙන්නේ. ඔයාට පුළුවන් මෙන්න මෙතනදී මේ දෙකම ස්ටාර්ට් කරගත්තට පස්සේ බ්‍රවුසර් එක ඕපන් කරගන්න. බ්‍රවුසර් එක ඕපන් කරගෙන මෙන්න මේකේ ලෝකල් හොස්ට් කියලා ටයිප් කරන්න. ලෝකල් හොස්ට් කියලා ටයිප් කරලා පස්සේ එන්ටර් එක ගහන්න. එන්ටර් එක ගහුවට පස්සේ ලෝකල් හොස්ට් / ඩෑෂ්බෝඩ් කියලා එවි. මෙන්න මෙතන වාර පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එක. හිතන්නකෝ දැන් මගේ වෙබ්සයිට් එක ගත්තොත් එහෙම මම එක්ස්ප්ලෝරර් කියන එකට ගියොත් එහෙම මම එක්ස්ප්ලෝරර් කියන එකේ HT docs වල ඔයාලා බලා ගන්න පුළුවන්. මගේ තියෙනවා HT docs කියලා එකක් තියෙනවා. HT docs වල ඔයාලා බලා ගන්න පුළුවන් මගේ new web කියලා එකක් හදලා තියෙනවා. ඉතින් මම මේ new web එක සම්පූර්ණයෙන්ම හදන හැටි වීඩියෝ සීරීස් එක කරා. මම හැම වීඩියෝ එකකම කිව්වා අනිවාර්යෙන් බලන්න. මම මෙතන ටයිප් කරනවා new web කියලා ගහලා එන්ටර් කරනවා. එන්ටර් කරලා පස්සේ ඔන්න new web එක load වෙවි. තව චුට්ටකින් ඒ වගේම තමයි localhost /php myadmin. මේ ඉතින් මේවා තමයි අර අපි කියන first things first කියලා කියන්නේ. අන්න ඒ වගේ පළවෙනිම අපි කරගත යුතු දේවල් ටික තමයි මෙන්න මේ database එක ඉඳන් හැම දෙයක්ම load කරගන්න. ඉතින් මම මෙන්න මේ දෙක ගහලා ඊට පස්සේ පොඩි time එක පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් එහෙම මෙන්න මේක stop කරලා start කරන්න කියලා මම කලින් කියලා දීලා තියෙනවා. ඉතින් try එකක් දෙන්න. මේ තියෙන new web එකේ database එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. කලින් හදපු අපි KDJ students එකත් එතන බලා ගන්න පුළුවන්. ඉතින් ඕන අපේ මේ data ටිකත් අදින්න පුළුවන් වේවි. බට් මම try එකක් දෙන්නම්. මොකද හේතුව මටත් මතක නෑ හරියටම ඒ කාලේ කරපු දේවල්. මම දන්න දේ කරන්න පුළුවන් කෙනෙක් විතරයි. ඉතින් ඒකට මම ඕගලන්ට chat GPT use කළා කොහොමද අපි ඒකත් එක communicate කරලා වැඩේ කරගන්න හැටි කියා දෙන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හරි. ඉතින් මේක load වෙනකන් ඔහොම පොඩක් minimize කරලා මේකත් මම close කළා. හරිද? Right click කරලා new folder එකක් හදාගන්නවා desktop එකේ. දැන් මේ example එකේ නෙමෙයි ළමයි desktop එකේ තමයි මම මේ folder එක හදාගන්නේ. HTML API කියලා තමයි ඔන්න ගහන්නේ. හරිද? HTML API කියලා ගැහුවා කියලා වැරදියට හිතන්න එපා. මේ API එකක් HTML ලින් හදන්න යන්නේ නැහැ. මම API එකක් call කරන්න යන්නේ HTML page එකකට. හරි? ඔන්න enter එක ඔබලා ඊට පස්සේ folder එක open කරගෙන right click කරලා new ගිහිල්ලා මම මේක text document එකක් ගන්නවා. ඉතින් මම මේ ඔක්කොම ටික select කරලා index.html කියලා ගහලා enter කරලා yes කරගන්නවා. එතකොට මට HTML page එක හැදෙනවා. හරි. මම HTML එකක් විතරයි හදන්නේ. මම CSS JS කිසිම දෙයක් මෙතන හදන්නේ නැහැ. මම ඒවට internal CSS වගේම තමයි internal JavaScript කියන මෙන්න මේ ක්‍රම දෙක use කරනවා. හරි. ඉතින් සමහරවිට මට මෙතනදි jQuery කියන plugin එකද කියන්නේ මම හිතන්නේ jQuery කියන plugin එකත් මට use කරන්න වේවි. හරි. ඉතින් ඒකත් ඔළුවේ තියාගන්න. jQuery කියලා කියන්නේ JavaScript based library එකක් කියලා මතක තියාගන්න. හරි. දැන් මෙන්න මේකේ අපි open කරගමු. හරි. මේ තියෙන අපේ web එක. මේ තියෙන අපේ local host එකේ තියෙන PHP myadmin එක. හරි. මම ChatGPT එකත් ඔහොමම open කරගන්න ළමයි open කරගෙන මම මුලින්ම යාගෙන් අහනවා මට මෙන්න මෙහෙම requirement එකක් තියෙනවා. ඉතින් මම කිව්වා කරන්න බැරි දේවල් කරන හැටි උගන්නන එක තමයි මගේ මේ YouTube channel එකේ ප්‍රධානම දේ. හරි. ඉතින් මම මෙතෙන්ට ගිහලා මුලින්ම රික්වයර්මන්ට් එකක් ටයිප් කරනවා. මගේ රික්වයර්මන්ට් එක තමයි act as an expert. මුලින්ම යාට එහෙම කියමු act as an expert in WordPress development HTML CSS JS and etc. හරි. මම ওই විදිහට ටයිප් කළා. යාව මේ විදිහට මම ફોકસ එක හදා ගන්නවා. හරි. ඉතින් මට කියන්න අමතක වුණා පොඩ්ඩක් එයාට වැඩියෙන් මට මුකුත් ඕනේ නැහැ කින්ද මන්ද කියලා. බට් එයා ඔක්කොම ටික දෙනවා. කස්ටම් තීම්ස්, කස්ටම් ප්ලගින්ස් හැමදේම එයා වැඩ් එක වගේ යාට පුළුවන් කියලා කියනවා. මට ඉතින් එච්චර බයිලා ඕනේ නැහැ. හරි. කොහොමද කමන්නේ මම දැන් මෙතනදී ඒ ඔක්කොම එයා ටයිප් කරලා ඉවරනකම් පොඩ්ඩක් ඉඳලා මම මෙතන ටයිප් කරනවා. I need you to write HTML code to get posted articles from WordPress website. My WordPress website is hosted on localhost / new web. I haven't installed, api plugins install kala thina, but I haven't installed
any plugins. So you have to guide me from the beginning. How can I do that? එන්ට කියලා බලමු මොකද්ද මෙයා අපිට කියන්නේ කියලා. ඉතින් මට HTML code එක ඕනේ. කොහොම හරි මුලින්ම කියනවා enable the rest API. මෙන්න මේක තමයි මට ඕන වෙච්ච point එක. ඉතින් මම එකයි කිව්වේ මේ සමහර දේවල් තියෙනවා අපිට ඒ guidance එක අපි ගන්න ඕනේ. First time අපි කරාට පස්සේ second time උත් අපි කරාට පස්සේ අපිට තنين එහාට ඒක autopilot mode එකට වැටෙනවා. හරි. ඉතින් චූටි time එකක් තමයි වාර දෙන්න තියෙන්නේ. කොහොම හරි the rest API is enabled default in WordPress. ඒ කියන්නේ මේ කියන විදිහට අපේ default මේ API එක enable වෙලා තියෙන්නේ. ඉතින් ආවිත open කරන්න දෙයක් ඕක කියන්නේ මේ enable කරන්න දෙයක් නැහැ කියන එක. If you have relatively recent version of WordPress you should be ready to use without any additional plugins. ඒ කියන්නේ මෙහෙමයි. මේ rest API එක enable වෙලා තිබ්බත් සමහරවිට අපේ එක එක security plugins දැමීමෙන් පස්සේ මේ rest API එක close වෙන්න පුළුවන්. rest API කියන්නේ මොකද්ද කියලා මෙයාගෙන් අහගන්න එක තමයි හොඳම දේ. හරි. ඒක තව කෙනෙක්ගෙන් අහනට වඩා තමන්ම මෙයාගෙන් අහලා ඒක තේරුම් ගන්න තමන්ගේ විදිහට තේරුම් ගන්න එක තමයි ළමයි වැඩියෙන්ම හොඳ කියන එක. ඒ කියන්නේ නැතුව තව ගුරුවරයෙක් කියන දේ තේරුම් ගන්න එපා කියන එකවත් නැත්නම් ගුරුවරයෙක්ගෙන් අහගන්න එපා කියන එකවත් මේ කියන්නේ. හරිද? එකම දේ අපි හැමදෙස්සම රිසර්ච් එකකට පුරුදු වෙන්න ඕනේ. හරි. මම මේ කියන වචන නිකම්ම නිකම් විහිළුවට කියන දේවල් නෙමෙයි. හොඳට තේරුම් අරගන්න ඕන දේවල්. හරි. Step 2 එක fetch post using JavaScript. You can use JavaScript to fetch post from the WordPress REST API and then display them using HTML. Here's how you can do that. Okay. Create a new HTML file. We already did that, right? Index.html කියලා එකක් අපි හැදුවා, right? එහෙමනේ. Okay. Write the HTML and JavaScript code. ඉතින් මේ code එක අපිට copy කරලා paste කරන්න පුළුවන්. ඔයාලට පේනවා script කියන tag දෙක ඇතුලේ මේ වගේ code එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා JavaScript code එකක් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් http://localhost/new/web/wp-json. මෙන්න මේක අරගෙන ඔයා නිකන් ගිහිල්ලා URL එකට ගිහිල්ලා paste කරලා බලන්න. හරිද? ඔයාට ගොඩක් වෙලාවට වැඩ කරන මේකක් පෙන්නවා. හරි post එකක් තියෙනවා නම් අඩු ගන්න එකක් හරි තියෙන්න ඕනේ. එහෙම වුණොත් එහෙනම් මෙතන පෙන්වන්න possibility එකක් තියෙනවා. බලන්න අපේ new web කියන එක හරියටම තියෙනවද කියලා. දැක්කද? හරි. මෙතන articles මගේ මොකුත් නැති හින්දා උදාහරණයක් විදියට මම මේකේ dashboard එකට යනවා. හරිද? localhost/newweb එකේ dashboard එකට යනවා. මම කලින් videos වල කිව්වා එක හැටි. හරි. ඉතින් IMHL slow එක ප්‍රශ්නයක් තියෙනවා. But මෙන්න මේ post වලට ගිහිල්ලා ඔයාගේ මෙතන post තියෙනවා නම් විතරක් මෙතන පෙන්නාවේ. දැන් මගේ post නැති හින්දා තමයි එතන පෙන්වන්නේ නැත්තේ. මට පුළුවන් නම් dummy post එකක් දාගන්න වඩා හොඳයි. මම හිතන්නේ මංගාව තිබ්බ ඩමි පෝස්ට් සෙට් එකක්. ඔයාලට පුළුවන් ඇඩ් නිව් පෝස්ට් කියලා මෙතන පෝස්ට් හදන්න. නැත්නම් හෙලෝ වෙල් කියලා ඩිෆෝල්ට් එනවා. මම ඒකත් අයින් කරලා තියෙනවා. හරි. කොහොම හරි මම දැන්ට පොඩ්ඩක් ඩමි පෝස්ට් එකක් දාගන්න හැටි පෙන්වන්නම් ඕගලන්ට. හරි. මේකේ ටූල්ස් වලට ගිහිල්ලා හරිද? ඉම්පෝර්ට් කියන එකට යන්න ඕන. හරිද? ටූල්ස් වල ඉම්පෝර්ට් එකට යන්න ඕන. ඉම්පෝර්ට් එකට ගියාට පස්සේ මෙන්න මේක උඩ තියෙනවා WordPress කියලා තියෙනවා අන්න ඒක install now කියන click කරන්න. ඒ කියන්නේ WordPress importing tools ටික අපි import කරගන්න, ඒ කියන්නේ install කරගන්න ඕනේ. install කරලා පස්සේ අපිට පුළුවන් pages, comments, custom fields, ඒ කියන්නේ වෙන WordPress website එක තිබ්බ හැම කේල්මලක්ම මෙතනින් import කරගන්න පුළුවන්. හරි. ඊළඟට මෙන්න මේකේ run import කියන එක click කරන ළමයි run import click කරලා පස්සේ ඔන්න import එක වැඩ කරන්න පටන් ගන්නවා. දැන් චුට්ටක් බලන් ඉඳයි තියෙන්නේ. මෙන්න මෙතන choose file කියලා දෙනවා maximum size එක define වෙන්න ඔයාගේ server එක මත නැත්නම් local host එක මත. ඉතින් මම මෙතෙන්දි php.ini file එකේ දීලා ඇත්තේ 40mb කියලා. ඒක හින්දා තමයි මෙතන මේක ඇත්තේ. බට ඔයාලා ඒක ඇති වෙනකන් වෙනස් කරගන්න පුළුවන්. දැන් මම choose file click කරලා බලනවා මගේ කලින් download කරගත්ත එක කොහෙද කියලා. හරිද? මට මතක නැහැ. ඔමෙන මම ඒක හොයාගෙන ඉන්නම් හරියටම. මම මගේ මට මතකයි මම JSON එකක් බාගත්තා මගේ KDJ ගුරුවම ඉතින්. අනේ ඒකත් නැහැ. ඔමෙන පොඩ්ඩක් ඉන්න ළමයි ඉවසන්න ඉවසන්න කේන්ටි ගන්න එපා ඉවසන්න ඕනේ කේඩි ජේ ගුරු වෙනමයි කේඩි ජයකොඩි එකේ ජේසන් එකක් මම ගත්තා වගේ මතකයි but not sure මොකද මම ළඟදී මේ මාරු කරා තව මෙන්නකෝ මිනටියක් දෙන්න මේ දින මාගේ බ්ලොග් එක blog.kdj.lk හරියට ගිහිල්ලා බලන්නකෝ මේ මේ තාම කම්ප්ලීට් නැහැ බට් මේ ළඟදි ටීම් එක හැදුවේ හදලා සිංහල පේනවා ඇති ෂෙනිකව ලෝඩ් කරගන්න පුළුවන් හරියද ඔක්කොම දුවන kdj hosting එකේ ඉතින් වාටත් hosting එකක් ඕන නම් kdj hosting එක true ඕඩර් එක දාන්න පුළුවන් මේකත් full wordpress website එකක් බලන්න ස්පීඩ් එක සට සට ගාලා යනවා ඒකට හේතුව මේක ඇත්තම සිම්ප්ලි හදලා තියෙන වෙන මොකුත් නැමේ හරියද අනිත් එක hosting එක අනිත් එක සිම්ප්ලි හදලා තියෙන දේ හරි මම මගේ බ්ලොග් එකෙන් ඔක්කොම පෝස්ට් එක එක්ස්පෝට් කරගත්තා අර ටූල්ස් වලටම ගිහිල්ලා තමයි මම ඒක එක්ස්පෝට් කරේ මෙන්න මේ ටූල්ස් වල එක්ස්පෝට් එකට ගිහිල්ලා ඒ අදාළ දේවල් ටික එක්ස්පෝට් කරගන්න පුළුවන්
ඊට පස්සේ දැන් මම මෙතන import එකට ගිහිල්ලා මෙන්න මෙතන choose file ගිහිල්ලා මගේ KDJ blog එකේ තිබ්බ ඔක්කොම එක මම export එක ඒ කියන්නේ ඒ export කරපු XML file එක මම මෙතෙන්ට import කරගන්නවා upload file and import. ඊට පස්සේ බලන් ඉන්න තියෙන්නේ වෙන blog එකක තිබ්බ ඔක්කොම දේවල් ටික ඔතෙන්ට import වෙයි. පොඩි පොඩි errors දාන්නුම් වෙලි එන්න පුළුවන්. But no worries. මෙන්න මෙතන assign කරන්න කාටද ඒක දෙන්න ඕනේ admin ට කියලා දෙමු. Download and import file attachments කියන එක දෙන්නවද? ඔව් දෙමු. දීලා submit කියන button එක click කරන්න. චූටි වෙලාවක් යාවි. But as soon as possible ඔයාට photos ටික download වෙලා ඊට පස්සේ හැම දෙයක්ම වෙලා හැතෙන්ට set වෙයි. මෙතන මේ download and import file attachments දුන්නේ නැතොත් ළමයි සරලව ගත්තොත් එහෙම ඇතුලේ තියෙන කිසිම image එකක් ඔයාට import වෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන්ම ටික එක දාන්න අමතක කරන්න එපා. ඔයා මේ වගේ දෙයක් කරොත්. මොකද මම මේ කරන්නේ මේක ඕගලන්ට මෙතන articles ටික එනවා කියලා පෙන්නන්න. හරි. Anyways ඒක එනකන් මම මේ code එක අරගෙන ළමයි අපේ මොකටද දාන්නේ මැට් API නෙමේ HTML API එකට right click කරලා ගිහිල්ලා open with notepad හරි මම මේකට paste කරනවා paste කරලා control s ඔබලා save කරනවා හරි ඔන්න import එක done have fun කියලා තියෙනවා dashboard එකට ගිහිල්ලා බලමු මොකද තත්ත්වය කියලා හරි දැන් මම මෙතනට ගිහිල්ලා F5 එකක් ගහමු හරි F5 බමු F5 ඊට පස්සේ දැක්කද post ඔක්කොම පෙන්නනවා ලස්සනට ගැම්මලම් පෙන්නනවා හරි දැන් තියෙන අපේ HTML එකේ දාපු කෝඩ් එක වැඩ කරනවද කියලා බලන්න ඔන්න double click කරලා open කරලා බලුවා මොකුත් වැඩ කරන්නේ නැනම් වැඩ කරනවා congratulations කයිදු KDJ video fast and auto video cut off for content creators macro to generate sheet automatically උදාහරණයක් විදිහට මම බොරුවක්ද කරේ කින්ද මන්ද කියලා බලන්න නම් ඔයාලා මෙතෙන්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ළමයි ඔයා නොදන්න දෙයක් වෙන්නේ නැති. එහෙමනම් please හොඳ සුපිරි comment එකක් දාගෙන හරිද මම කියන්නේ නැහැ මේ සුපිරිම comment එකක් දාන්න කියලා බයින්න තියෙනවා නම් බැනපල්ලා හරිද යෝජනා තියෙනවා යෝජනා දාපල්ලා එච්චරයි. හැබැයි කතාව තියෙන්නේ ඒකට ඇප්‍රිෂියේෂන් එකක් කියන එක පට්ට වැදගත්. ඕගොල්ලෝ ඇප්‍රිෂියේෂන් එකක් දෙන්න සමායල්ලාවට හිතන්නේ නැත්තම් හරිද? ඒ කියන්නේ ඒක අවුලක් නෑ. මට අවුලක් නෑ. හැබැයි මං කියන්නේ ඒ දෙන නොලෙජ් එකට රිටර්න් එකක්. ඒ කියන්නේ මම කරන දේට රිටර්න් ඕන් ඉන්වෙස්ට්මන්ට්. උදාහරණයක් විදිහට මට රිටර්න් එකක් එන්න ඕන. ඕගොල්ලෝ හිතන්න පුළුවන් YouTube එකෙන් බර සල්ලි ගාණක් එනවා. ඔව්. සල්ලි ගාණක් එනවා නැත්තේ නෑ. හැබැයි ඒ YouTube එකේ එන සල්ලි වලට වඩා සමහර දේවල් තියෙනවා. අපිට සල්ලි වලට වඩා අපි බලන්නේ මේකේ එන ෆීඩ්බැක් එක. හරි. ඒ ෆීඩ්බැක් එක කොච්චර මිනිස්සුන්ට සතුටුදායකද? හරිද? නැත්නම් දුක්දායකද? ඒ හැම දෙයක්ම අපිට මාර වැදගත්. සමහර අය ලයික්ස් ප්‍රමාණයට වඩා ඩිස්ලයික්ස් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඩිස්ලයික්ස් ප්‍රමාණය සාපේක්ෂව ගත්තොත් 70ක් හරි 80ක් හරි, ඒ කියන්නේ 30ක් 20ක් වගේ ප්‍රමාණයක් වුණොත් එහෙම ඇත්තටම මේක ලොකුවට අවුලක් තියෙනවා. හරිද? හැබැයි මන්න එච්චර එහෙම වෙලා නැහැ දැනට. මම කියන්නේ මං හොඳයි කියන එක නෙමෙයි. හැබැයි එහෙම වුණොත් එතන ලොකු කතන්දරයක් තියෙනවා. හරි. කොහොමවත් කතන්දරේ පොඩ්ඩක් හොඳට මතක තියාගන්න පොඩි ඇප්‍රීෂিয়েෂන් එකක් දෙන්න ඒක අමතක කරන්න එපා මොකද අපි හැමෝටම මේක පට්ට වැදගත් ඒක තමයි මම දන්නේ. ඉතින් දැන් හිතන්න මෙතන ආටිකල්ස් කීයක් තියෙන්නේ ළමයි? මෙතන ආටිකල්ස් ගොඩාරියක් තියෙනවා නේද? pages දෙකකම තියෙනවා. හැබැයි මෙතෙන්ට අවිලා තියෙන්නේ ආටිකල්ස් how to add search bar කීපයක් විතරයි. හරිද? how to add search bar එකෙන් ඉවර වෙලා තියෙනවා. හරි. මට ඕනේ දැන් pagination එකක් add කරන්න. pagination එකක් කියලා කියන්නේ 1 2 3 4 5 I need you to modify the code to add a pagination. අපි වචනේ ඉගෙන ගන්න. වචනේ වැදගත්. pagination. හරි. ඔක පොඩක් අකුරු වැදුණා. ඩාන්ඩු වුණා. වැඩි තන්න යන්න එපා. ඉතින් මේ කෝඩ් ස්ටඩි කරන ඊට පස්සේ කරන්න. ස්ටඩි කරන්න. වැඩේ කරලා ඉවර කරන්න මුලින්ම. වාට පැය 20ක් යන වැඩේ පැයෙන් නෙමෙයි විනාඩි 20ෙන් කරගන්න පුළුවන් නම්. මොනවද කියන්නේ අය? අය ඉන්ඩස්ට්‍රි එක තුල කම්පිටිෂන් එකක් තියෙනවා. ඒ නැති කම්පිටිෂන් ඇති කරනවා සමහර කට්ටිය. හරිද? හැබැයි ඒකට උත්සාහ කරන්න පුළුවන්. ඇති කම්පිටිෂන් එක ඇති කරන්නේ නෙමෙයි. කම්පිටිෂන් එකක් නැති තැන කම්පිටිෂන් එකක් ඇත්තටම ඇති කරන්න ඔයාලට උත්සාහ ගන්න පුළුවන්. හරි. ඕන එයා pagination එකක් ලියනවා ගැම්මටම. හරි. ඉතින් මේ ඔක්කොම ලියන්න මොනවද? මේ JavaScript ලියන්නේ ළමයි. JavaScript. හරි. post එක fetch කරද්දි ඒ fetch කරන ක්‍රමය. හරිද? මේ බලන්න. page එකේ count එකේ ඉඳන් හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. per page post කියලා කියද? post කීයද? ඊට පස්සේ page එක මොකද්ද කින්ද මන්ද හැම දෙයක්ම මෙතන variable set කරලා තියෙනවා. හරි. මේ current page එක 1 post per page 5 එක page එකට 5 post මේවා කරන්න. එතකොට කීයක් අපිට මේවා කරගන්න පුළුවන්ද? ඔතන තමයි කතාව තියෙන්නේ. ඒක තමයි theory එක. ඔන්න මම copy code ගිහිල්ලා මෙන්න මෙතනට ගිහිල්ලා paste කරා. paste කරාට පස්සේ මම මෙතනට ගිහිල්ලා ආයෙ මොකද කරේ? refresh කරා. F5 වල refresh කරා. දැක්කද? post 5 1 2 3 4 5 on next button එක ගැබුවා. 1 2 3 4 5 next button එක ගැබුවා. 1 2 3 4 5 next button එක ගැබුවා. 1 2 3 4 5 next button එක ගැබුවා. 1 2 3 4 5 next button එක ගැබුවා. 1 2 3 4 5 next button එක ඔබන දෙයක් නෑ. ඔක්කොම post එක load වෙලා තියෙනවා. wow perfect. හරි. ඉතින් මේ වගේ දේවල් අහලා නැද්ද? එහෙනම් බලන්න addict වෙවි. හරියට ඉගෙන ගත්තොත් addict වෙවි. ඒ addiction එක නවත්තන්න බෑ. guide to moving excel blah blah blah
අන්න එක තමයි අන්තිම පෝස්ට් එක. ඉතින් ඊසිලි කොහමද ඔය වෙබ්සයිට් එකක තියෙන API එකක් පාවිච්චි කරලා දෙයක් කරගන්න එකින්ද මන්ද කියලා මම දැන් පහදලා දුන්නා. හරි. වැඩ කරන එක නැති එක ඕගොල්ලන්ගේ අතේ. වැඩ කරොත් ඔයගොල්ලෝ ගොඩ, වැඩ නොකරොත් ඔයගොල්ලෝ මඩ. ඉතින් එනවා ඔයගොල්ලෝ good luck. Bye. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අනිවාර්යෙන් කමෙන්ට් එකේ දාන්න යන්න. මොනවද ඊළඟට ඔයාලට තව අවශ්‍ය ඉගෙන ගන්න. ඒ හැම දෙයක්ම කරන් යන්න, කමෙන්ට් කරන් යන්න. පුළුවන් දේවල් මම අනිවාර්යෙන් කියනවා සහ ටයිම් එක අනුව. ඊළඟ වීඩියෝ එකේ මම ගොඩක් කරට හිතන් ඉන්නවා theme එකක්, WordPress theme එකක් develop කරන්නට කියන. ඒ වගේම තමයි කියන්න අමතකුණා. කෝස් එකක් තියෙනවා. කැමති නම් join වෙන්න. හැබැයි මේකයි. මේ කෝස් එකේ කරන සියලුම දේවල්. උදාහරණ මේ වීඩියෝස් කරන්නෙත් ඒ කෝස් එකේ කරන ළමයින්ටම තමයි. හරිද? ඔයා නිකන් හරි basics ටික follow කරගන්න ඕන නම් අන්න මුලින්ම කරන දේටත් මේවා කරගන්න. මොකද මගේ කෝස් එකට ආවා කියන්නේ ඔයාලා යොමත් YouTube videos follow කරන්න වෙනවා. මගේ කෝස් එකට ආවා කියන්නේ මගේ YouTube videos ම follow කරලා ඔයගොල්ලෝ ඉගෙන ගත යුතුයි කියන එක. හරි? එකම දේ. මම live වෙනවා. ඔයාලට තියෙන ප්‍රශ්න විසඳනවා. ඊට පස්සේ industry එකේ තියෙන උදාහරණයක් customers ත් එක්ක වැඩ කරද්දී මට ආපු experience එක මම share කරගන්නවා. ඕක තමයි කෝස් එකේ වෙන එකම දේ. මම charge කරන්නේ මම live එන ඒ charge එක විතරයි. එහෙනම්